හරි අපි එහෙනම් අද පටන් ගන්නෙ මැනේජ්මන්ට් අකවුන්ටින් කියන සබ්ජෙක්ට් එක. එතකොට අපි ඕනම සබ්ජෙක්ට් එකක් ඉගෙන ගන්න කලින් මේ සබ්ජෙක්ට් එකේ ස්කෝප් එක හරියට තේරුම් අරගෙන ඉන්න ඕන. ඔගොල්ලෝ මතක ඇති ෆයිනෑන්ෂියල් අකවුන්ටින් කරද්දී අපි ඒකේ අපි ස්කෝප් එක අපි මුලින්ම හදලා හිටියා. ස්කෝප් එක අපි අන්ඩර්ස්ටෑන්ඩ් කරගෙන හිටියා, රයිට්? ඊට පස්සේ තමයි අපි ඒකේ ඕඩර් එකට लेसन वाइज इगन करते राइट इतना सब्जेक्ट मैनेजमेंट अकाउंटिंग सब्जेक्ट अपने मूल्य बलाने कोहमत मैनेजमेंट अकाउंटिंग सब्जेक्ट के स्कोप मेके प्राक्टिकल यूज कोई वगैरह एक मूल्य अभी डिजाइन करके इवर वेला अभी बल मेरे पास कोहमद मेके वेलगात्म लेसन कोहमद करा राइट इतना मूल्य अभी अद कराने introduction to management accounting right etukota ogula danna api mulima management accounting kiyana wacane podda podda kata patthagen thiyama api accounting kiyana broad concept ekak gamu accounting right etukota mokakda accounting wala balaporottu wena प्रधान मर मुन अकउंटिंग वाले अकउंटिंग वाले बलापुर प्रधान विषय इंफर्मेशन दिजनेस इंटरेस्ट पार्टी राइट हेलमेट पार्शवे अंट अरे इतकोट ए पार्शवे अंट ए पार्टी अदाल इंफर्मेशन लबादने का इनफॉरमेशन लबादने का तमाई अकाउंटिंग वाला प्रधान अरमान ता इंटेंशन का राइट इतकोटा मेक पाविच्चे वेने विधियान हुआ राइट अपने में इनफॉरमेशन देने खाट अद कीने कान हुआ अकाउंटिंग प्रधान वाशे अपिटा कोटास देखटा विधान खुलवा एकाक तमाई financial accounting financial accounting අනිත් එක තමයි අපේ මේ subject එක management accounting right එතකොට ඔයගොල්ලෝ දන්නවා අපි financial accounting කියන එක අපි මීට කලින් අපි කරා ඔයගොල්ලෝගේ first year එකේ राइट එතකොට ෆයිනෑන්ෂල් අකවුන්ටින් වලදී අපි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම අපි කතා කරා එතකොට ඒ කරනකොට ෆයිනෑන්ෂල් අකවුන්ටින් වලදී අපි බලාපොරොත්තු වෙන්නේ බිස්නස් එකේ ඉන්න එක්ස්ටර්නල් පාටිස් අපි කියන බිස්නස් එක ගැන කැමැත්තක් දක්වන්න බිස්නස් එකේ ইনফরমේෂන් බලාපොරොත්තු වෙන එළියේ ඉඳන් බලන් ඉන්න කට්ටිය කවුද අපි උදාහරණ ටිකක් කිව්වොත් එහෙම බිස්නස් එකේ ඕනර්ස්ලා රයිට් බිස්නස් එකේ ඕනර්ස්ලා ඊට පස්සේ අපිට ගන්න පුළුවන් එම්ප්ලොයිස්ලා කස්ටමර්ස්ලා ගවර්න්මන්ට් එක රයිට් එන්වයරන්මන්ටල් ඔතොරිටීස් ඒ වගේ එක එක එක්ස්ටර්නල් පාටිස් ගොඩක් තියෙනවා එයාලා අපේ बिजनेस से के इनफॉरमेशन इगुल बलाबर होती है ना इगुल लोगों के क्या कारण होने विने उदाहरण एक दातु तेम इस तरह हटा अपने बिजनेस से के इन्वेस्ट करना बलाबर होती है इन्ना इन्वेस्टर्स ला अपने आठ के ना पोटेंशियल इन्वेस्टर्स इतो कोटा याला अपने बिजनेस से के इनफॉरमेशन अपने कंपनी के इनफॉरमेशन बलाबर होती है ना मुकुट अब इस तरह हटे कंपनी के ඉන්වෙස්ට් කරනවද නැද්ද කියන ඩිසිෂන් එක ගන්න. හරිද? ඊළඟ ගත්තොත් එහෙම ගවර්න්මන්ට් එක. ගවර්න්මන්ට් එක බලාපොරොත්තු වෙනවා අපෙන් මොනවාද ටැක්ස්. ටැක්ස් බලාපොරොත්තු වෙනවා. එතකොට ඒකට ඒගොල්ලෝ ইনফরমේෂන් බලාපොරොත්තු වෙන කොච්චර ඉන්කම් එකක් අපි අර්න් කරලා තියෙනවද? අපේ එක්ස්පෙන්සස් කොහොමද? කොහොමද ඒවා යූස් කරලා තියෙන අපි? අපේ ෆන්ඩ්ස් යූස් කරලා දෙන්නේ කොහොමද?
right? ඊළඟට එළියේ අපි ගත්තොත් බැංක්ස් වගේ අපිට ණය දෙන්න බලාපොරොත්තු අපි ණය ගන්න බලාපොරොත්තු වෙන ඉන්නවනම් බැංකුවලින් එයාලත් අපිට ණය දෙන්න කලින් එයාලා ඉල්ල නමනද ෆයිනෑන්ෂල් රිපෝර්ට්ස් එයාලත් ඉන්ෆර්මේෂන් බලාපොරොත්තු වෙනවා එතකොට මේ එළියේ කට්ටියට මම එළියේ කට්ටිය කියලා කියන්නේ එක පාර්ශවයක් ඇරෙන අනිත් හැමෝම එක පාර්ශවයේ තමයි කම්පැනි එකේ මැනේජ්මන්ට් එක කම්පැනි එකේ මැනේජ්මන්ට් එක ඇරෙන්න අනිත් සියලු දෙනා right ඒ සියලු දෙනා මම මෙතනදී සලකන්නේ external parties විදියට owners ලා බව external parties එතකොට ඒ සියලු දෙනා වෙනුවෙන් දැන් මෙතන ගොඩාක් කට්ටිය ඉන්නවනේ එතකොට හැමෝටම තේරුම් ගන්න පුළුවන් වෙන්න ඒ හැමෝටම තේරුම් ගන්න පුළුවන් වෙන්න මේ ෆයිනෑන්ෂල් රිපෝර්ට්ස් නැත්නම් මේ ইনফরমේෂන් දෙන්න ඕන එතකොට හැමෝටම මේ එළියේ ඉන්න එක එක විදිහේ දැනුම් තේරුම් තියෙන කට්ටිය accounting ගැන business එකේ employees ලා ගත්තම ලොකු knowledge එකක් නැහැ accounting ගැන customers ලා හැමෝටම company එක ගැන ලොකු knowledge එකක් නැහැ accounting ගැන field එක ගැන ලොකු knowledge එකක් නැහැ එතකොට මේ හැමෝටම බලලා තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට එක ආකෘතියක් එක structure එකකට අනුව මේ information දෙන්න වෙනවා අපිට ඒ නිසා දැන් අපි මේ කියන financial accounting වලදී අපි විශේෂයෙන්ම external parties වලටනේ දැන් information දෙනවා කියලා කිව්වේ එතකොට එයාලට common structure එකකට තමයි මේව දෙන්න ඕන. ඒ නිසා අපි මේ A financial reporting එකට පොඩි නමක් දෙනවා. General purpose financial reporting කියලා. Right? General purpose financial reporting. General purpose financial reporting right hari ekala general purpose kiyala kiyanne hetu thamai eka podu aakruthiyekata thamai denne right api hemawata poduwe bidahanaka aakruthiyekata anuwa ogoḷa baluwoth business ekak company ekak annual report ekak aran balanna companies keep එක කරන් බලන්න එකම structure එක තියෙන්නේ එකම විදිහ right එකම විදිහකට තමයි ඒව එළියට දෙන්නේ එතකොට අපි ඒ නිසා ඒවට කියනවා general purpose financial report එතකොට මේකේ විශේෂත්වය තමයි මේකට common structure එකක් තියෙන්නේ right common structure එකක් ඒ වගේම මේකට අපි කතා කරා දැන් common structure එකට හදන්න නම් යම් කිසි framework එකක් තියෙන්න ඕනේ. ඉන්ඩස්ට්‍රි එක තුල පොදුවේ පිළිගත්තු framework එකක් තියෙන්න ඕන. අන්න එහෙම framework જાති දෙකක් අපි දන්නවා. මේ financial accounting වලට අදාළ වෙන. නැත්නම් general purpose financial reporting වලට අදාළ වෙන. ඒ තමයි ඔබට මතකත් ඇති මම කතා කරා conceptual framework එක සහ අනිත් එක මොකද්ද? Regulatory framework එක. Right. एक्सटर्नल पार्टी उदाहरण उदाहरण फुलवा मना हाउ दिन
ඕනස්ලනේ ෂයාහෝල්ඩස්ල ඉනකට පොටෙන්ෂල් ඉන්වෙස්ටර්ස්ල ඉනකට ෆයිනන්ෂල් ඉන්ස්ටිටියුෂන්ස් ක්‍රෙඩිටර්ස් ලෙන්ඩර්ස් ගවර්න්මන්ට් ඒවනටක් රයිට් එතකොට මේකට අදාළ වෙන ජෙනරල් පර්පස් ෆයිනන්ෂල් රිපෝර්ටින් එතකොට ඒක අපි ඒකට අදාළ වෙන පොදුවේ ආකෘතියක් දෙන්න ඕනේ හින්දා මේකට ෆ්‍රේම්වර්ක්ස් දෙකක් හැදිලා තියෙනවා ඒ තමයි conceptual framework and regulatory framework right හරි මම ඒව ගැන ඩීප් කතා කරන්න යන්නේ නැහැ මොකද ඒක අපිට මේකට අදාළ වෙන්නේ නැති නිසා අපි දැන් යමු අනිත් පැත්තට management accounting මේකෙදි දැන් අරකෙදි නම් අපි පොදුවේ හදපු annual reports හැමෝටම තේරුම් ගන්න පුළුවන් වෙන එක structure එකට අනුව හදලා දුන්නා එළියට දුන්නා right එතකොට ඒක දිහා බලලා තමයි shareholders ලා decide කරන්නේ තවදුරටත් මේක invest කරනවද හරියට මේගොල්ලෝ කොහොමද අපිට profit එකක් තියෙනවද අපිට හොඳට dividends ලැබෙනවද අපි dividends ප්‍රමාණවත්ද අපිට ලැබෙන ඊළඟට ඉස්සරහට invest කරන්න ඉන්න potential investors ලා එයාලත් බලන මේ කම්පැනි එකට ඉන්වෙස්ට් කරන කරොත් හොඳ බෙනිෆිට් එකක් අපිට ලැබෙයිද කොහොමද මෙයාලගේ earning per share කොහොමද ඊළඟට මෙයාලගේ හොඳ profit කොහොමද අවුරුදු කිහිපයක් පුරාවට මේගොල්ලෝගේ assets වලට ප්‍රමාණවත් විදිහට return එකක් ලැබිලා තියෙනවද return on assets ඒ වගේ එක එක දේවල් වල බලනවා හරි financial reports අරගෙන එතකොට මේ දේවල් වලට අමතරව දැන් මැනේජ්මන්ට් එකද ඉන්නවනේ මැනේජ්මන්ට් එකත් ඇත්තටම ෆයිනෑන්ෂල් අකවුන්ටින් වලින් එන මේ ඇනුවල් රිපෝර්ට්ස් පාවිච්චි කරනවා මේක ඔන්න ප්‍රශ්න නැහැ නේ මේක ඕන කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් මේ ජෙනරල් පර්පස් ෆයිනෑන්ෂල් රිපෝර්ටින් වලින් එන අවුට්පුට් එක ඕන කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් හැබැයි ඊට අමතරව මැනේජ්මන්ට් අකවුන්ටින් සෝරි මැනේජර්ස්ට මැනේජ්මන්ට් එකට මීට අමතරව තව පොඩි දෙයක් ඕන වෙනවා එයාලගේ ඩිසිෂන්ස් ගන්න දැන් මැනේජ්මන්ට් එක බිස්නස් එකේ ඉස්සරහා ගැන තීරණය කරද්දී ඒගොල්ලන්ට මේ ඇනුවල් රිපෝට් එකක් ඔස්සේ දෙන මේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් විතරක් මදි. එයාලට මේවා තවදුරටත් ඇනලයිස් කරන්න වෙනවා. මේවා ඉතින ඉන්ෆර්මේෂන් පාවිච්චි කරලා තව තව එක එක විදිහේ කැල්කියුලේෂන්ස් මෙයාලට කරන්න වෙනවා. තව එක එක දේවල් මෙයාලට බලන්න වෙනවා. හරිද? උදාහරණයක් ගත්තම මෙයාලට ඔය මේ අපි හිතමු මොකක් හරි මේගොල්ලෝ ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න යනවා මේ කම්පැනි එක හරි එතකොට දැන් මේ ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න යද්දී එයාලා බලනවා අර නෝමල් විදිහට ප්‍රොෆිට් එක අරගෙන විතරක් මදි මෙයාලට එයාලට තව පොඩි පොඩි දේවල් ඇඩ් කරලා අර එයාලා අතලෙන් හිතන්න ඕන මේක ඇත්තටම කම්පැනි එකට බෙනිෆිට් එකක් ලැබෙනවද මේක මේකට ඉන්වෙස්ට් කරලා හරිද මේකට සල්ලි දාලා අපේ ෆන්ඩ්ස් දාලා අපිට ඇත්තටම බෙනිෆිට් එකක් ලැබෙනවද ඒකට අප ෆයිනෑන්ෂල් අකවුන්ටින් වලදී අපි පාවිච්චි කරන ප්‍රොෆිට් වගේ දේවල් විතරක් ඒවයි කැල්කියුලේෂන් විතරක් මදි ඉතහා ගියපු දේවල් ටිකක් ඕන වෙනවා එතකොට අන්න ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න තමයි මැනේජ්මන්ට් අකවුන්ටින් කියන්නේ ඇවිල්ලා තියෙන්නේ. තව එක එක දේවල් තියෙනවා මේ පැති ගොඩක් තියෙනවා ඉස්සරහට කතා කරන්න ඔය පැති ටික ඔක්කොම. එතකොට මේ මැනේජ්මන්ට් අකවුන්ටින් තියෙන්නේ විශේෂයෙන්ම මැනේජ්මන්ට් එක වෙනුවෙන්. මැනේජ්මන්ට් එක වෙනුවෙන් ইনফরমේෂන් දෙන අකවුන්ටින් සිස්ටම් එකකට අපි කියනවා මැනේජ්මන්ට් අකවුන්ටින් කියලා. රයිට්? මේක ඉන්ටර්නල් මැනේජ්මන්ට් රයිට් එතකොට මේක කම්පැනි එකේ මැනේජ්මන්ට් එක වෙනුවෙන්නේ හැදෙන්නේ මේකේ ඉන අවුට්පුට්ස් ඔක්කොම කම්පැනි එකේ මැනේජ්මන්ට් එක බලන්නේ
එතකොට ඒකට කොමන් ස්ට්‍රක්චර් එකක් තියෙන්න ඕනේ අපි එළියට දෙන්නේ නැහැනේ මේවා අපිට තේරුම් ගන්න පුළුවන් වුණාම ඇති මැනේජ්මන්ට් එක. එතකොට බිස්නස් එකෙන් බිස්නස් එකට කම්පැනි එකකින් කම්පැනි එකට මැනේජ්මන්ට් අකවුන්ටින් මේවා මේක ප්‍රොසෙස් එක වෙනස් වෙන්න පුළුවන්. මේකෙන් අවුට්පුට් එකේ හැඩේ පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. හරි. අර කොමන් අර ඇනුවල් රිපෝට් එක වගේ දෙයක් එළියට දෙන්නේ නැහැ. එතන මැනේජ්මන්ට් අකවුන්ටින් කියන එක මේක වෙනස් වෙන්න පුළුවන් කම්පැනි එකකින් කම්පැනි එකට. හරි. එතකොට ඒ නිසා මේකට කියනවා ස්පෙෂල් පර්පස් ෆයිනෑන්ෂියල් රිපෝර්ටින්. මේකට පොදු ආකෘතියක් නැහැ. කලමනාකාරී ස්ථිර තියෙන මොකරි විශේෂ අරමුණක් වෙනින් තමයි මේකේ දේවල් පොඩි පොඩි දේවල් කැල්කියුලේට් කරන්නේ. හරි. එතකොට මේකට කොමන් ස්ට්‍රක්චර් එකක් නැහැ. නීති නැහැ මේකට. rules and regulations නැහැ. regulatory framework එකක් නැහැ. එතකොට අපි මේකට කියනවා special purpose financial reporting. special special purpose financial reporting. එතකොට මේකට නැහැ අර මේක වගේ conceptual framework, regulatory framework එහෙම දේවල් නැහැ. right. හරි. එතකොට ඔය ටික තමයි ඔහොම තමයි දැන් management accounting කියන subject එක එන්නේ. right. මම දැන් management accounting කියන subject එකේ scope එක ඔයගොල්ලන්ට explain කරනවා. ඒක කියලා දාගමුකෝ මැනේජ්මන්ට් කවුන්ටින්. හරි. මම මේක යටතේ ඒරියාස් පහක් මේ මැනේජ්මන්ට් කවුන්ටින් වලට අයිති වෙන ඒරියාස් පහක් මම කතා කරනවා. හරි. පළවෙනිම එක. right. පළවෙනි ඒරියා එක. පළවෙනි ඒරියා එක තමයි costing. costing. costing කියලා කියන්නේ management accounting වල එක ඒරියා එකක් විතරයි. ගොඩක් වෙලාවට ඒ ලෙවල් වලදී එහෙම ටීචර්ස් ලාපාව වැරදියට මේකේ මේක ඩිෆයින් කරනවා ඒගොල්ලෝගේ තියෙන සබ්ජෙක්ට් එක ෆයිනෑන්ෂියල් ඇකවුන්ටින් ඇන් කොස්ටින් කියලා. අන්තිම වාරෙන් ටික කොස්ටින් කියලා සමහරව මේ ඩිෆයින් කරන. කොස්ටින් කියන්නේ එක පාර්ට් එකක් විතරයි මැනේජ්මන්ට් ඇකවුන්ටින් වල. ඒතුට ඊලෙල්ස් වල තියෙන අන්තිම පාරෙන් ටික අපි කියන්න ඕනේ මැනේජ්මන්ට් ඇකවුන්ටින් ලෙසන්ස් ටික කියලා. රයිට්. එතකොට මැනේජ්මන්ට් ඇකවුන්ටින් වල එක කොටසක් තමයි කොස්ටින්. මම මුලින් මේ කොස්ටින් කියන්නේ මොකක්ද කියන එක ගැන එක්ස්ප්ලেইন කරලා ඉන්නම්. කොස්ටින් වල ප්‍රධානම අරමුණ තමයි හරි කොස්ට් එක කියන්නේ පිරිවැය කියන එකනේ බාන්ඩ් එක පිරිවැය. ඒක කොස්ට් එක බාන්ඩ් එක කොස්ට් එක කැල්කියුලේට් කිරීම තමයි කොස්ටින් වල ප්‍රධානම අරමුණ. බාන්ඩ් එක පිරිවැය කොස්ට් එක ඩිසයිඩ් කරන එක. ඇයි කොස්ට් එක ඩිසයිඩ් කරන්නේ? අපිට බාණ්ඩයක් ප්‍රයිස් කරන්න මිලක් දෙන්න අපි ඒකේ කොස්ට් එක දැනගෙන ඉන්න ඕන. එතකොට අන්න ඒ හින්දා කොස්ට් එක අපි ඩිසයිඩ් කරන්න ඕන. ඒක ඩිසයිඩ් කරන කොටස ඒ ඒරියා එක අපි තමයි අපි කොස්ටින් කියලා කියන්නේ. එතකොට දැන් බලන්න
ෆයිනෑන්ශල් කකවටිං මනජ්මන් කවටිං වල සම්බන්ධතාවය දැන් ඔගොලු දන්නවා ෆයිනෑන්ශල් කකවටිං වලදී ඔගොල්ලෝ රෙවනිව් ගන්නවානේ රෙවනිව් ගන්නවා එතකොට ඔගොල්ලෝ මතක් කරලා බලන්න ෆයිනෑන්ශල් කකවටිං වලදී නම් අපිට දෙනවා බාණ්ඩ එක මිල මෙන්න මෙච්චරයි right the price of the good the product මෙන්න මෙච්චරයි කියලා දෙනවා ගණන් වලදී මතකද එතකොට අපිට අපි කොහොමද රෙවෙනිව් එක ගන්න simply ගමුකෝ price එක වැඩි කරන units ගන්න සෙල් කරපු units ගන්න වැඩි කරනවා එතකොට price එක ආවි කොහොමද price එක අපි වැඩි කරා units ගන්න number of units එතකොට කොහොමද price එක හැදුනේ අන්න price එක හැදුනේ මෙන්න මේකෙන් අපි මෙන්න මේ costing කියන part එකෙන් තමයි ඒක හැදුනේ එතකොට ඔයගොල්ලන්ට පේනවද financial accounting වලට input එකක් විදිහට එක පැත්තකින් management accounting use වෙනවා financial accounting වලදී පාවිච්චි කරන සමහර දේවල් බාන්ඩ් එක තියෙන price එක වගේ දේවල් හැදෙන්නේ management accounting වලින් right එතකොට එතකොට අපිට පුළුවන් මෙහෙම කියන්න financial accounting හරිද financial accounting හැම තියනවා financial accounting right financial accounting වලට input එකක් විදිහට right management accounting use කරන්න පුළුවන් management accounting වල එන information අන්තිමට එන output එක financial accounting වලට අපි input එකක් විදිහට use කරන්න පුළුවන් හරිද right මම ඔක දැනට එහෙම තියන්න right ඊට පස්සේ right අපි දැන් costing වලනේ අපි හිටියේ එතකොට costing වල අපි කරන්නේ cost එක calculate කරනවා bond එක. හරි. එතකොට ඒක යටතේ අපි ඉගෙන ගන්න ඕන ජාති ටිකක් තියෙනවා. පළවෙනිම එක. ඊට තමයි cost concept එක. cost concept. right? classification වර්ගීකරණය cost classification එතකොට මේකෙදී මම චුට්ටක් මේක explain කරනවා මෙතන cost එක හරිද අපිට එක එක විදිහවලට classify කරන්න පුළුවන් right එක එක විදිහවලට classify කරන්න පුළුවන් මම ඔක්කොම මෙතන එක්ස්ප්ලেইন කරන්න යන්නේ නැහැ. මට ඉතුරු ටික එක්ස්ප්ලেইন කරගන්න ඕන නිසා පොඩි අයිඩියාක් ඕන මෙතන දෙන්නම් මේක ගැන. cost එක කියන එක 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 බේසිස් අනුව අපිට එක එක විදිහට කැෂිෆයි කරන්න පුළුවන්. එක එක විදිහක් මම කියන්නම්. අපිට පුළුවන් nature කනවා nature එක අනුව බෙදන්න මෙහෙම material cost අමුද්‍රව්‍ය පිරිවැය දෙවෙනි එක labor cost තුන්වෙනි එක overhead
cost, right? Overhead cost. එතකොට ඕක එක විදිහක්. අපිට තව විදිහක් තියෙනවා බෙදන්න මේක. ඒ තමයි product cost. අනිත් එක period cost, right? තව විදිහක් තමයි මේ product cost එක කොටස් දෙකකට කඩනවා පොඩ්ඩක්. ඒ තමයි direct cost indirect cost indirect cost. ඒක ඇඩ්වේ මොකද්ද මෙන්න මේ product cost එක කියන එක. මෙන්න මේ product cost එක කියන එක තමයි කොටස් දෙකකට කැඩුවේ. ඊට පස්සේ අර තියෙන period cost කියන එක හැම වෙනවා. Period cost. Right. තව විදි කිහිපයක් තියෙනවා. හරි. අපි ඒක පස්සේ බලමු. මට මෙතෙන්දී ඔයගොල්ලන්ට explain කරන්න ඕන දේ තමයි මෙන්න මේ material cost එක. Right. Material cost එක දැන් මත දියාගන්න මේ cost එක බෙදෙන්නේ මේ මේ එකම මේ cost එක තමයි මේ එක එක විදිහට අපි මේ classify කරන්නේ ආ right මෙන්න material cost එක කියන්නේ අපි දන්නවා අමුද්‍රව්‍ය පිරිවැය. එතකොට මේ material cost එක කිව්වම මේකේ තියෙන පුළුවන් මෙන්න මේ කියන්නේ direct මේ කියන්නේ direct material තියෙන පුළුවන් ඊළඟට මේ material ඇතුලේ තියෙන පුළුවන් indirect ඒවා ඉන්ඩිරෙක්ට් හරි මේ ලේබර් ගත්තත් එහෙමයි ලේබර් කෝස්ට් එක ගත්තම ඒක ඇතුලෙත් ඩිරෙක්ට් ලේබර් කෝස්ට් තියෙන පුළුවන් ඩිරෙක්ට් ලේබර් තියෙන පුළුවන් ඒ වගේම ඉන්ඩිරෙක්ට් ලේබර් තියෙන පුළුවන් හරිද මම දැන් කියන්නේ නැහැ මොකද්ද මේ ඩිරෙක්ට් ඉන්ඩිරෙක්ට් කියන්නේ කියලා අපි ඊපස්සේ බලමු ඊළඟට ඕවර්හෙඩ් ගත්තොත් ඒකත් අපිට දැන් ඕවර්හෙඩ් එක කියන්නේ අර අමුද්‍රව්‍ය සහ ශ්‍රමය ඇරෙන්න ලේබර් සහ මැටීරියල් ඇරෙන්න අනිත් සියලුම කෝස්ට් ප්‍රොඩක්ෂන් එකට යූස් කරන දේවල් සහ ප්‍රොඩක්ෂන් එකට අදාළ නැති නන් මැනුෆැක්චරින් ඕවර්හෙඩ් පව මේකට අයිති. ඒතර මේ මේ ඕවර්හෙඩ් කෝස්ට් එක කියන එක පොඩස් දෙකකට අපිට කඩන්න පුළුවන්. manufacturing overhead එකයි non manufacturing overhead එකයි හරිද එතකොට විශේෂයෙන්ම මම අර කියපු manufacturing overhead කියන්නේ තියනව නේද manufacturing overhead එතකොට අන්නේ ඒක දැන් මේක මට කඩන්න පුළුවන් කොටස් දෙකකට කොහොමද manufacturing aitaka non manufacturing manufacturing and non manufacturing hari etakota මෙන්න මේ material cost එක අපි කිව්වා direct තියෙන පුළුවන් indirect තියෙන පුළුවන් labor cost එකත් එහෙමයි direct වෙන්න පුළුවන් indirect වෙන්න පුළුවන් ඒතර අපි මේ direct indirect කියලා කැඩෙමු නම් product cost එක. එතකොට මේ material labor කියන කණි කියන දේවල් වල direct තියෙන පුළුවන් indirect ඒවා තියෙන පුළුවන් මෙන්න මේ overhead cost එකේ manufacturing part එක manufacturing overhead කියන එක අයිති වෙන්නේ ඉන්ඩිරෙක්ට් කෝස්ට් වලට හරිද? ඒතර එක ප්‍රොඩක්ට් කෝස්ට් එකේම
කෑල්ලක්. හැබැයි මේ නන් මැනුෆැක්චරින් ඕවර්හෙඩ් එක තියෙනවා නේද? කියන්නේ නිෂ්පාදනයට අදාළ නැති පොදු වියදම් ටික. හරිද? එතකොට ඒවා විශේෂයෙන්ම තව ඉදිරිකුත් administrative expenses, distribution expenses, finance cost ඔන්න ඔය ටික. හරිද? ඔවයි තියෙන්නේ period cost කියන එකට. එතකොට මෙන්න මේ part එක තමයි period cost කියන එකට අයිති වෙන්නේ. හරිද? හැබැයි මෙන්න මේ මතක තියාගන්න ඒක විතරක්ම නෙමෙයි දැන්. Right? දැන් labor cost වල තියෙන අපි හිතමුකෝ administrative labors ලා ඉන්නවනේ පරිපාලන වැඩවලට සම්බන්ධ වෙන අය. එයාලට දෙන salaries යන්නේ period cost එකට. ඒක production එකට දාන්නේ නැහැ. මට මේක පෙන්වන්න ඕනේ ඔයගොල්ලන්ට මේ එකම cost එක දැන් මේකේ මේකේ තියෙනවා දැන් material cost එක ගත්තාම මෙතන තියෙනත් පුළුවන් මෙතන තියෙනත් පුළුවන් මේ එකම cost එක තමයි මේකෙ මේ තැන් තැන් වලට බෙදලා ගිහලා තියෙන්නේ හරිද එක එක අරමුණු වලින් තමයි ඔය cost එක බෙදන්නේ අපි හරි එතකොට ඒ අනුව මෙන්න මේ costing වලදී අපි ඊළඟට කතා කරන දේ තමයි material cost කියන එක මෙන්න මේක material cost එතකොට ඒක දැනගන්න ඕන ඔය direct indirect දෙකම right ඊළඟට labor labor cost ඊළඟට අපි කතා කරපු overhead cost එක ඊළඟට දැන් මේවා කතා කරාම සම්පූර්ණයෙන්ම අර මේවත් කව වෙනවා මේවත් කව වෙනවා මම අර ඉස්සෙල්ලා පෙන්නේ දැන් මේවා ඇතුලේ තියෙන ටික মানে මේ තියෙන්නේත් ක්ලාසිෆිකේෂන් එක වෙනසක් විතරයි තියෙන්නේ ක්ලාසිෆිකේකරණ එකේ ආරමුණු වලටනේ ඒතර මේක තියෙන ටික මේවයිත් එහෙමම තියෙනවා ඒතර පොදුවේ අපි මැටීරියල් ලේබර් සහ ඕවර්හෙඩ් ගැන කතා කරන්න ඕන ඊට පස්සේ දැන් ඔන්න අපි පිරිවැයට අදාළ වෙන දේවල් ටික ක්ලැසිෆයි කරගත්තා. ඊට පස්සේ මොකද කරන්න ඕන? දැන් කොහොමද භාණ්ඩයක පිරිවැය ගණනය කරද්දී මේවා අපි ඒක ඇතුළට දාන්නේ කොහොමද? මොනවන විදිහවලට දාන්නේ? දැන් අපි කතා කරන්න ඕන ඊළඟට මොකද්ද? Cost assignment cost එක කොහොමද බාණ්ඩයට assign කරන්නේ බාණ්ඩයක පිරිවැය ගණනය කරද්දී කොහොමද material cost එක කොහොමද ගන්නෙ labor cost එක කොහොමද ගන්නෙ overhead cost එක කොහොමද ගන්නෙ right අනේ cost assignment එක ඊළඟට කතා කරන්න ඕන right එතකොට එතනදී හරිද එතනදී අපි කතා කරනවා ජාතික කිහිපයක් එකක් තමයි කොහොමද direct material cost එක assign කරන්නේ භාණ්ඩයට right ඊළඟට direct labor කොහොමද බාණ්ඩයක පිරිවැයට සයින් කරන්නේ දාන්නේ කොහොමද බාණ්ඩයක පිරිවැයට දාන්නේ කොහොමද ඊළඟට manufacturing overhead manufacturing overhead කොහොමද බාණ්ඩයට දාන්නේ සයින් කරන්නේ කොහොමද ඊළඟට non manufacturing overhead non manufacturing overhead manufacturing overhead කොහොමද බාණ්ඩේට බාණ්ඩේ පිරිවැය ගන්න එක කරද්දී අතුළු කරන්නේ අපි එක එක් හොඳ ඉන්ක්ලූඩ් කරන්නේ right ඔන්න ඔය විදිහට ඔන්න ඔය ಜಾති හතර අපි බාණ්ඩේක පිරිවැයට අතුළු කරන විදිය ඉගෙන ගන්න ඕනේ. ඒකට අපි cost assignment කියලා ඉගෙන ගන්න.
මුලින් අපි ක්ලාසිෆයි කරගත්ත කෝස්ට් එක රයිට් ඊට පස්සේ කෝස්ට් එක assign කරනවා දැන් භාණ්ඩයේ පිරිවැයට ඕකේ විත් මේ ඩිරෙක්ට් මැටීරියල් ඩිරෙක්ට් ලේබල් ලොකු ප්‍රශ්නයක් නැහැ හරිද ගොඩාක් ඩීප් ඉගෙන ගන්න දෙයක් නැහැ එතන හැබැයි මේ මැනුෆැක්චරින් ඕවර්හෙඩ් තියෙනවා නේද ඕක අපිට සයින් කරන්න පුළුවන් විදි විදි දෙකක් තියෙනවා මෙතඩ්ස් දෙකක් තියෙනවා මෙන්න මැනුෆැක්චරින් ඕවර්හෙඩ් හරිද එතකොට අන්නේ විදි දෙක අපි ඉගෙන ගන්න ඕන රයිට් එක විදිහක් තමයි absorption costing ඊළඟ තමයි ABC costing හරිද absorption costing අපි මෙහෙම ගමු මේක එක විදිහක් absorption costing අනිත් එක ABC costing right ABC costing අපි ඔක බෙදන්නේ කොහොමද මේ manufacturing overhead නම් ඔය බෙදන්නේ ඒ බෙදන විදි දෙකක් මේ absorption and ABC costing ක්‍රමවේද දෙකක් සම්පූර්ණ වෙනස් ඒ ක්‍රම දෙක හරි ඊට පස්සේ non manufacturing overhead ඒකට ලොකු දෙයක් නැහැ simple ඉතින් අපි ගොඩාක්ම කතා කරන්න ඕනේ කියන්නේ manufacturing overhead එක කොහොමද allocate කරන්න කියන එක එතකොට cost assignment හරි ඔන්න දැන් භාණ්ඩයක පිරිවැයට අපි cost එක ඔක්කොම ඇතුල් කරා හරිද ඒ ඇතුල් කරන විදිහ තමයි මේකෙදි අපි කතා කරන්නේ cost assignment වලදී ඒකෙදි ගොඩාක්ම ලොකු मैन्युफैक्चरिंग ओवरहेड के एक एक मेथड्स दिखाती है अब्सॉर्प्शन कॉस्टिंग और एबीसी कॉस्टिंग राइट हरि ओन देंगे आप ही कोहमद बांडे का पिरिवय दें मेथड नहीं बांडे का पिरिवय गाने के लिए तीन आप देंगे ओन मेटिक कराते बस अभी बांडे का पिरिवय आप ही गाने के लिए तीन नहीं इतना पास से දැන් මේකෙදි cost assignment එකට අපි allocate කරානේ අපි cost එක assign කරා භාණ්ඩයට හරිද එක භාණ්ඩයක පිරිවැයට කොහොමද මේ direct materials කීයක් එන්න ඕනද labor cost එක කීයද manufacturing overhead කොහොමද ගන්නෙ ඒවා ටික කතා කරා right ඊට පස්සේ අපි ඊළඟ topic එක වෙන්නේ දැන් අපි ඔහොම assign කරද්දී හරිද costing අපි කියන costing methods කිහිපයක් තියෙනවා ඒ කිහිපය ඇති වෙන්නේ අදාළ බිස්නස් එක ප්‍රොඩියුස් කරන ප්‍රොඩක්ට් එක අනුව එක එක බිස්නස් ප්‍රොඩියුස් කරන ප්‍රොඩක්ට් වෙනස්නේ සමහර බිස්නස්ස් තියෙනවා අපි ගමුකෝ මැලිබන් බිස්කට් හරිද මැලිබන් කම්පැනි එක ගන්න මැලිබන් එක ඒගොල්ලෝ බිස්කට් හදන්නේ හරිද ඕන දැන් බිස්කට් ගත්තම එකම ප්‍රොසෙස් ප්‍රොසෙසස් කිහිපයක් තියෙනවා හරිද ඒ ප්‍රොසෙසස් කිහිපය ඔස්සේ අපි තමු ඕකේ අර බිස්කට් වල මුලින්ම සම්පූර්ණ සාන්ද්‍රණය හදා ගන්න එක ඊට පස්සේ අර එක එක දැකලා දෙන්නද යාර මේක එක යන්නේ මේ මැෂින් වලින් යන්නේ බිස්කට් යද්දි සමහර ලාවට එක එක ඕක ඇතුලේ අර සිදුරු විදිනව නම් මොන හරි එක විදිනවා හරි එක කොටසකින් සිදුරු විදිනවා दाहमेक
production method එකක්. තව එකක් ගමු. Building හදන company එකක්. දැන් building කියවම එකම විදිහට හදන්නේ. එකම process එකක් තියෙන අර වගේ. නෑ. වෙනස්. නේ. බිනික ගත්තම සහ විශාල කාලයක් යනවා. අනිත් එක මේ බිල්ඩින් එක හදන්න හදලා ඉල්ලන ඒ බිල්ඩින් එකේ ඕනර් හරි එයා ඒ කස්ටමර්ට අනුව තමයි එයා ඒ බිල්ඩින් එක හදන්න ඕන ලොකු කාලයක් යනවා හරි අපි ගමු මොකද්ද නෙළුම් කුරණ හරි නෙළුම් කුරණ හදපු ප්‍රධාන වශයෙන් මේක හදන්න බාර දීපු ඒ කම්පැනි එක textile shop එකක් සමහර ලාවට එනවා special orders දැන් මම ගිහිල්ලා කියන මට මෙන්න මෙහෙම මේ අහවල් කෙනාට ටැග් එකක් දෙන්න ඕන එයාට මෙන්න මේ විදිහ design එකක් දාලා මට ඇඳුමක් මහල ඕන right සමහර ලාවට ඔය ගොලෝ campus වල clubs වල t-shirts එහෙම ගහනවා නම් කියනවා මෙන්න t-shirt 200ක් ඕන මෙන්න මේ design එකකින් අන්න badge එකක් විදිහට එක set එකක් හැබැයි ඒ සෙට් එක විදිහටම දේගොල්ල වෙන කස්ටමර්ස්ලාත් ගහ ඇඳුම් ගහන්නේ නැහැ වෙනස් නේ බැජ් එකෙන් බැජ් එක වෙනස් දැන් ඔයගොල්ලෝ ඩිසයින් ඔයගොල්ලෝ දෙන ඩිසයින් එකට ඔයගොල්ලන්ට හදලා දෙනවා අපි හිතමු දැන් දැන් ඔයගොල්ලෝ චපුරයන් අනිත් අය අපි ගමු ඒක ඒ ඒ ඒ ටෙක්ස්ටයිල් ෂොප් එකටම ඕඩර් එකක් එන්න පුළුවන් වෙන එක කම්පැනි එකකින් නැත්නම් වෙන කැම්පස් එකකින් එතකොට ඒ බැච් එකේ ට අදාළ වේගුලෝ ටී-ෂර්ට්ස් මහන වෙන විදිහකට right ඒතර ඔයගොල්ලන්ට පේනවද මේ කම්පැනිස් වල පොඩි වෙනසක් තියෙනවනේ ඒගොල්ලෝගේ ප්‍රොඩක්ෂන් මෙතඩ් එකේ සහ ප්‍රොඩක්ට් එකේ එතන ප්‍රොඩක්ට් එකේ සහ ප්‍රොඩක්ෂන් මෙතඩ් එකේ තියෙන වෙනස්කම නිසා කොස්ටින් මෙතඩ්ස් කිහිපයක් හැදිලා තියෙනවා කොහින් ගියත් කොස්ට් තියෙන්නේ මෙච්චරයි ඔය අපි assign කරේ direct material direct labor manufacturing overhead මේ ටිකම තමයි assign කරන්නේ හැබැයි assign කරන විදිහ පොඩි වෙනසක් වෙන්න පුළුවන් පොඩි වෙනසක් වෙන්න පුළුවන් assign කරන විදිහ පොඩි වෙනසක් වෙන්න පුළුවන් ඔය එකේ company වල company එකේ type එක අනුව in production එක company කිව්වට වඩා මෙතන හොඳයි production method එකේ වෙනස අනුව ප්‍රොඩක්ෂන් මෙතඩ් එක අනුවක වෙනස් වෙන්න පුළුවන්. අන්නේ අනුව අපි කොස්ටින් මෙතඩ්ස් කිහිපයක් හැදිලා තියෙනවා. අන්නේ මේ කොස්ටින් මෙතඩ්ස් ටික තමයි ඊට පස්සේ අපි කතා කරන්නේ. කොස්ටින් මෙතඩ්ස්. එතකොට ඒක යටතේ අපි කතා කරනවා මම හිතනවා නම් කොස්ටින් මෙතඩ්ස් ෆෝ different types of products right ඒක යටතේ අපි කීපයක් කතා කරනවා ඒ තමයි job costing ඊට පස්සේ තව මේකේ තියෙනවා batch costing ඊළඟට contract costing ඊළඟට process costing service costing එතකොට මතක තියාගන්න මේකේ cost assignment එක මේ cost එකම තමයි හරිද අර පොඩි වෙනසක් වෙන්නේ මේක
අපේ accounting part එක කියන්නේ අපි මේවා calculate කරන විදිහේ වෙනසක් තමයි පොඩක් තියෙන්නේ. කියන්නේ මේවා අපි අර include කරන විදිහේ පොඩි වෙනසක් තියෙනවා මෙන්න මේ ක්‍රමවේදවල. හරිද? Right. ඊළඟට එක හරි අන්තිමටම අපිට අදාළ වෙනවා අපේ අටවෙනි එක මේකට අදාළ costing වලට අදාළ ඉදමයි marginal costing. Marginal costing. හරි. Marginal costing. Right. ඕම් ඔය ටික තමයි costing කියන lesson වලට අදාළ වෙන්නේ. Costing කියන part එකට අදාළ වෙන lessons ටික තමයි අපි කතා කරේ දැන්. එතකොට මේ ටික කතා කරාම ඕගොල්ලන්ට පුළුවන් වෙනවා කොහොමද bond එක ඕනම business එක. ඕනම business එකක bond එක පිරිවැය ගන්න එක. Bond එක පිරිවැය. අන්තිම අරමුණ මොකක්ද වෙන්නේ? Bond එක පිරිවැය. දැන් මේ methods උනත් කීපයක්ම තියෙන එක එක අර bond වෙනස්නේ. එක එක production උනත් වෙනස්. Production methods වෙනස් companies වල business වල. ඒතර කොහොම කරත් එකම cost එක තමයි විදිලා යන්නේ. එතකොට මේ ටික ඔක්කොම කතා කරාම ඕගොල්ලන්ට පුළුවන් ඕනම company එකක ඕනම business එකක එක බාන්ඩ් එක කෝස්ට් එක ගණනය කරන්න. හරි කෝස්ට් එක ගන්න පුළුවන්. ඒතර වංගල කතා කරේ කෝස්ටින් පාර්ට් එක. එතකොට එහෙම බාන්ඩ් එක කෝස්ට් එක ගණනය කරාට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් ඒකට ප්‍රොෆිට් මාජින් එකක් තියලා ප්‍රයිස් එක කැල්කියුලේට් කරන්න. ඊට පස්සේ ඒ ප්‍රයිස් එක තමයි ඕගොල්ලෝ ෆයිනෑන්ෂල් ඇකවුන්ටින් වලදී යූස් කරන්නේ. රෙවෙනු එහෙම ගන්නේදී. රයිට්. ඊළඟට දෙවෙනි පාර්ට් එක මම දැන් එකක් විතරයි කෝස්ටින් හරි. ඊළඟ එක මොකක්ද ඊළඟ එක? ඒ තමයි ඩිසිෂන් මේකින්. ඩිසිෂන් මේකින්. ඩිසිෂන් මේකින්. රයිට්. මේ මොකද්ද මේ? දැන් මැනේජ්මන්ට් ඇකවුන්ටින් වල ඒරියාස් කීපයක් අපි මේ කතා කරන්නේ. ඒරියාස් 5යි. ඒරියාස් 5යි. එකක් කෝස්ටින් එක අපි අද කරා කෝස්ට් එක ගණනය කරනවා ඒවි ඊළඟට ඩිසිෂන් මේකින් ඒරියා එක මේකදී අපිට දැන් එක එක වෙලාවට බිස්නස් එකේ ඉන්න මැනේජ්මන්ට් එකට සමහර ඩිසිෂන්ස් ගන්න වෙනවා හරිද සමහර ඩිසිෂන්ස් ගන්න වෙනවා මොනවාද මම උදාහරණ කිහිපයක් කියන්න බිස්නස් එක यूनिट्स की या कोई कुनान ना होने दे प्रॉफिट टेकर सॉरी प्रॉफिट टेकर ना मैं आपके को ये क्या ना प्रॉफिट और लॉस क्या प्रॉफिट टेकर सीरो की हमको अभी अलावा भी एक नुलबा है प्रॉफिट टेकर सीरो आ प्रॉफिट टेकर सीरो क्या ना लॉस से अपने आखिर नहीं लॉस से का नुलबा इन्ना बिजनेस से का බාන්ඩ් එකක් තිබුණාන ඕනද? ඔන්න එක ඩිසිෂන් එකක්. අඩුතරම කීයක්වත් තිබුණාන ඕනද? ලොස් එකක් මුලබා ඉන්න. يعني ප්‍රොෆිට් එක 0ක් තියෙන අඩුතරම. 0 කියන ලෙවල් එකේ වෙනවත් බාන්ඩ් අඩුතරම කීයක් තිබුණාන ඕනද? තව එකක්. බිස්නස් එකේ දැන් මැනේජ්මන්ට් එක හිතන් ඉන්නවා ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න අපි හිතමු මොකක් හරි අපි හිතමු මැෂින් එකක් ගන්න කියලා ටිකක් කැපැසිටි එක වැඩි මැෂින් එකක් ගන්න හිතන් ඉන්නවා මේක ගන්න එක බෙනිෆිෂල්ද නැද්ද අන්න තව ඩිසිෂන් එකක් රයිට් තව ඩිසිෂන් එකක් ඊළඟට මෙහෙම පොඩි කම්පැරිසන් එකක් ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න හිතාගෙන ඉන්නවා යම් කිසි තැනක රයිට් එතකොට ඒතන ඉන්වෙස්ට්මන්ට් එක කරනවද නැත්නම් මොකක් හරි වෙන විකල්පයක් තෝරගන්නවද ඔන්න තව ඩිසිෂන් එකක් රයිට් ඊළඟට සමහර වෙලාවල් තියෙනවා බිස්නස් එක කරන් යනවද වහලා දානවද
එහෙම ඩිසිෂන් ගන්න වෙනවා බිස්නස් එක කරන් යනවද වහල දානවද තව එකක් මෙහෙම ගමු දැන් ඔය ගාමන්ට්ස් වලට එහෙම ඕඩර්ස් එනවනේ කීක දැන් ගාමන්ට්ස් වල සාමාන්‍යයෙන් ඒගොල්ලෝ යූෂුවලි ඒගොල්ලෝ නෝමල් බිස්නස් එකේදී ඒගොල්ලෝ මහනන් දුන් ටික තියෙනවා රයිට් ඊට අමතරව ඒගොල්ලෝ ස්පෙෂල් ඕඩර්ස් බාර ගන්නවනේ එතකොට ඒ වෙලාවෙදී මැනේජ්මන්ට් එක ඩිසයිඩ් කරන්න ඕන මේ ස්පෙෂල් ලෝඩ් එක බාර ගන්න එක දැන් ස්පෙෂල් ලෝඩ් එක ෆුල්ෆිල් කරන්න නම් ටැප කරන්න වෙන්නේ තමන්ගේ නෝමල් බිස්නස් ඒ ප්‍රොසෙස් එකේ වෙලාවනේ කැප කරන්න වෙන්නේ එතකොට එහෙම කැප කරලා අර ස්පෙෂල් ලෝඩ් එකක් ෆුල්ෆිල් කරාම තමන්ට අතිරේක වාසියක් ලැබුණා නම් විතරනේ අපි ඒක බාර ගන්න ඕන නේද එතකොට මැනේජ්මන්ට් එක ඩිසයිඩ් කරන්න ඕන ඒ වගේ ස්පෙෂල් ලෝඩ් එකක් බාර ගන්නවද නැත්නම් ඊට වඩා අපිට වාසියක් මේක සාමාන්‍ය ප්‍රොසෙස් එකම අපි කරන් යන එක බාර ගන්නවද නැද්ද අන්න ස්පෙෂල් ලෝඩ් එක බාර ගන්නවද නැද්ද අන්න තව ඩිසිෂන් එකක් රයිට් ඔන්න ඔගේ එක එක ඩිසිෂන්ස් තියනවා ගන්න නේ අන්න ඒකට උපකාරී වෙන ලෙසන්ස් ටික තමයි මේ ඩිසිෂන් මේකින් කියන එක යටතේ අපි ඉගෙන ගන්නෙ එතකොට එතකොට ඔකේ ලෙසන්ස් ටික මම ගත්තොත් අපිට ගන්න පුළුවන් පළවෙනි එක ඒ තමයි BEP break even point කියන එක break even point analysis එක නැත්නම් අපි මේකට CVP analysis කියනත් පුළුවන් right making අපි කතා කරන්නේ විශේෂයෙන්ම business එක අර මං කිව්වේ loss එකක් නොලබාගෙන නම් අඩුම තරම් units කීයක් ගුණන්න ඕනද profit එක ලක්ෂයක් උපයන නම් කොච්චර units ගන්නක් ගුණන්න ඕනද profit එක ලක්ෂයක් වෙන්න නම් price එක කොච්චර වෙන්න ඕනද නැත්තම් business එක වහලා දානවද නැද්ද විචල්්‍ය පිටිවය සම්පූර්ණයෙන්ම cover කරගන්න පුළුවන්ද අන්න ඒ වගේ දේවල් අපි මේක මේකදී අපි analyze කරලා බලනවා right දෙවෙනි එක තමයි relevant cost කියන එක අපි කතා කරනවා මොකද අපි විශේෂයෙන්ම decision making වලදී අපි සම්පූර්ණ පාවිච්චි කරන ක්‍රමවේදය තමයි relevant costing අදාළ පිළිවෙල කරන්නේ අපි පාවිච්චි කරන්නේ අර traditional cost කියන method එක නෙමෙයි relevant cost කියන එක තමයි අපි ගන්නෙ right හැමදෙසම relevant cost එක විශේෂ දේවල් ටිකක් තියෙන එක මම කියන්නම් අපි ඉස්සරහට videos කරන් ති relevant cost ඊළඟට relevant cost කියන එක use කරගෙන අපි විශේෂයෙන්ම short term decision making කරනවා ඒකට අර කීක විදිහ decisions එනවා මම අර කිව්වේ special load එකක් out එක බාර ගන්නවද නැද්ද වගේ දේවල් ඒක අපි කියන short term decision making ඒක උදව් වෙන වෙනම relevant cost කියන concept එක right ඊළඟට long term ඒවා අපි කියන capital investment decisions අර NPV එහෙම calculate කරන ඕගොල්ලෝ NPV IRR payback period investment එක කරනවද නැද්ද කොහොමද වාසියක් ලැබෙන්නේ නැද්ද මොන ඔප්ෂන් එකේ ඉන්වෙස්ට්මන්ට් එක කරද්ද වාසිය තියෙන්නේ අන්න ඒවත් දේවල් ඒවට ලොง ටර්ම් රයිට් ඒතර මේ දෙකටම ඇත්තම රිලවන්ට් කෝස්ට් කියන එක තමයි අදාළම කන්සෙප්ට් එක අපි ඒක කතා කරලා ඉවරලා තමයි මෙන්න මේ දෙකට බහින්න ඕන ඒතර ওই ටික තමයි ඩිසිෂන් මේකින් කියන පැත්තට අදාළ වෙන්නේ ඊළඟට තව එකක් තමයි planning and controlling අපි ඔය මැනේජ්මන්ට් එක දැන් ඔයගොල්ලෝ දන්නවා මැනේජ්මන්ට් කිව්වම ඒකේ තියෙනවා නේද planning organizing leading controlling right එතකොට එනේ planning and controlling කියන එක ටිකක් එක්නෙකට බද්ධ වෙච්ච
ප්‍රොසෙසස් දෙකක්. එතකොට මේ planning and controlling වලට plan කරන්නයි control කරන්නයි management accounting කියන එක ගොඩක් useful. එතකොට අපි මේකත් එක පැත්තක් විතර ඉගෙන ගන්න ඕන. එතකොට ඕකෙදි තමයි අපිට ඕන වෙන්නේ විශේෂයෙන්ම budgeting, right? අපි මේකේ budget හදනවා. Budget. Budgeting. Budgeting, right? ඊළඟට දෙවැනි එක තමයි දැන් බජට් එකක් කියන්නේ මොකද්ද? අපි ඉස්සරහා ප්‍රෙඩිට් කරනවා නේ. ඉතින් අවුරුදු වලට මෙන්න මෙච්චරක රෙවෙනියු නැත්නම් මෙච්චරක සේල්ස් වෙයි මෙච්චරක කෑෂ් ෆ්ලෝ එකක් තියි බජට් එකක් හදන්න. ඊළඟ අවුරුද්දට ඊළඟ අවුරුදු පහට එහෙම. මොකද්ද අපි ඒකට කියන්නේ ප්ලෑනින් එකක් නේ. ඒ තියෙන ප්ලෑනින් පාට් එකක් ප්ලෑන් කරනවා. ප්ලෑන් එකක් තිබ්බම අපිට පුළුවන් ඇත්තට මේක රිසල්ට්ස් ආව කන්ට්‍රෝල් කරන්න නේ. ඊට පස්සේ බලන මොකද්ද? අපි බජට් කරා මෙච්චර. ඔන්න ඇත්තටම මෙච්චරයි කෝස්ට් එක. අන්න දැන් අපිට පුළුවන් කන්ට්‍රෝල් කරන්න. කම්පෙයාර් කරලා බලන්න පුළුවන් වෙනසක් වෙලා නම් ඒකට සොලියුෂන්ස් දෙන්න පුළුවන්. අපි මොනවා හරි ස්ට්‍රැටජිස් වල පොඩි වෙනසක් කරනවා මේක පොඩි ඒ කියන්නේ අපි පොඩි වේරියන්සස් තියෙනවා නම් අපි හිතපු විදිහයි ඇත්තම රිසල්ට් එක අතර වේරියන්ස් එකක් තියෙනවා නම් අපිට පුළුවන් සොලියුෂන්ස් ඒකට දාන්න. අන්න කන්ට්‍රෝලින්. ඒකට අපි පාවිච්චි කරනවා standard costing and variance analysis. The variance එක බලනවා. ඒක අදාළ වෙන්නේ controlling වලට. Variance analysis. මේක අදාළ වෙන්නේ controlling වලට. Right? හරි. හරි. ඔන්න ප්‍රධානම තුන හරියා. මීට අමතර මෙන්න මේ තුනට තුන කිව්වට ඇත්තටම මෙන්න මේ මේ වට මේ මේ සමහර තැන්වල මේ වයි තියෙන සමහර ඒ වට මෙඩිෂන් මේකින් නැත්නම් ප්ලෑනින් ඇන් කන්ට්‍රෝලින් වගේ මෙන්න මේ දෙකට විශේෂයෙන්ම සපෝට් කරන සමහර මැතමැටිකල් පාර්ට්ස්. ඒ නිසා MA වල එක පැත්තක් තමයි මැත්ස් කියන්නේ. හරිද? ඒ නිසා MA වල තියෙනවා mathematical parts, right? Maths විතරක් නෙමෙයි stat පවා තියෙනවා. Maths කියලා maths කියන්නේ එකක් stat කියන්නේ තව එකක්. හරි. එතකොට මෙන්න මේ දෙක තමයි ඉතුරු දෙක. හරි. Stat අනිත් එක maths. Stat. මොනවාද stat වලට අපි ඉගෙන ගන්න ඕනේ මේකේ? එකක් තමයි numerical distribution. හරිද? මම ලොකුවට විස්තර කරන්න යන්නේ නැහැ ඒවා. දෙවෙනි එක තමයි probability distribution. මේවත් management accounting වලට දාලා දේවල්. මේවා යූස් වෙනවා මෙන්න මේ වගේ දේවල් සමහර තැන් කැල්කියුලේට් කරද්දී. probability distribution. හරි දැන් උදාහරණයක් කිව්වොත් එහෙම මෙන්න මේ මේවා numerical distribution, probability distribution වගේ දේවල් ඕන වෙනවා. මේ ඕන වෙනවා budgeting වලදී. හරිද? budgeting වලදී ඕන වෙනවා. මේ ඕන වෙනවා බජටින් වලට සපෝට් කරනවා රයිට්. තුන්වෙනි එක ගත්තොත් එහෙම සෑම්ප්ලින් වගේ ඒවා. සෑම්ප්ලින්. හතර රිග්‍රෙෂන් ඇන් ටයිම් සීරීස් කාල ශ්‍රේණි කියලා තියෙනවා. ඇත්තට මේකෙත් අපි කරන්නේ ඉදිරියේ ෆෝකස් කරන එක නේද? ඉස්සරහට ක්වාටර්ස් වල කොහොමද සේල්ස් එන්නේ කියලා පොඩ්ඩක් ෆෝකස් කරන එක තියෙන්නේ. ඇත්තට මේකත් බජටින් වලට ගොඩාක් සපෝට් කරනවා. සේල්ස් බජට් එහෙම හදද්දී අපි සේල්ස් බජට් වලද ගන්නෙ
ඒ ඉදිරි අවුරුදු වල යන සේල්ස් එක කියලා ගන්න මෙන්න මේ රිග්‍රෙෂන් ඇන්ඩ් ටයිම් සීරීස් වලින් එන අවුට්පුට් එක තමයි හරි ඒතර ඒකෙන් තමයි කැල්කියුලේට් කරගන්න ඉදිරි අවුරුදු වලට කොච්චර සේල්ස් ලැබෙද කියන එක ඉන්සයි එක උදව් වෙනවා බජටින් වලට හරි එක උදව් වෙනවා බජටින් වලට ඒකත් අපිට කනෙක්ට් කරන්න පුළුවන් රයිට් ඒතර ඔයගොල්ලෝ පේනවාද දැන් මේ මේ මැතමැටිකල් මේ මේව ඕනේ වෙනවා ස්ටැට් පාර්ට් එක ඕනේ වෙනවා මෙන්න මේවට බජටින් වලට අපි හරි හරි සපෝටිව් දේවල් ඊළඟට මැත්ස් පාර්ට් එක මැත්ස් වල අපි ඉගෙන ගන්න ඕන මැත්ස් වල ඔය ෆන්ක්ෂන්ස් හද නේවා අපි කියන ඉන්කම් ෆන්ක්ෂන් එක එක්ස්පෙන්ඩිචර් ෆන්ක්ෂන් එක වේරියබල් කෝස්ට් ෆන්ක්ෂන් එක රයිට් ටෝටල් කෝස්ට් ෆන්ක්ෂන් එක රයිට් අනේ ඔය ෆන්ක්ෂන්ස් ඒව ඕන වෙනවා අපිට මෙන්න මේව කරත්ටි maybe p වලට එහෙම ෆන්ක්ෂන්ස් ඕන වෙනවා මොකද ඒ ෆන්ක්ෂන්ස් යූස් කරලා අපිට පස්සේ මොනවද කැල්කියුලේට් කරන්න ලාභ උපරිම වෙන අවස්ථාව වගේ දේවල් අපිට කැල්කියුලේට් කරලා ගන්න පුළුවන් ඒ වතර මේවට උදව් වෙනවා හරි මෙන්න මේවා මේ මැත්ස් පාට් එක maybe p analysis වලට එහෙම cvp analysis වලට එහෙම උදව් වෙනවා ගොඩක් ඊළඟට ඔය ඩිෆරන්ෂියේෂන් රයිට් ඊළඟට එකක් තමයි ඩිෆරන්ෂියේෂන් ඕක යූස් කරලා ඇත්තට අපිට පුළුවන් අර මං කියපු ප්‍රොෆිට් එක හරිද ප්‍රොෆිට් මැක්සිමයිසේෂන් කියන එක කැල්කියුලේට් කරන්න පුළුවන් ඩිෆරන්ෂියේෂන් කියන එක මැතමැටිකල් පාර්ට් එක යූස් කරලා ඒතර මෙන්න මේකට සපෝට් එකක් වෙනවා එන්නේ ඒවා රයිට් මම එකත් කනෙක්ට් කරන්න හරි එතකොට ඊළඟට අපිට ඕඩර් වෙනවා මැත්ස් වල ඔය මේක අත්‍තරම ඩිෆරන්ෂියේෂන් වල යූස් එක මැක්සිමයිසේෂන් ඇන්ඩ් මිනිමයිසේෂන් රයිට් ඊළඟට ඒක අර ඩිෆරන්ෂියේෂන් එකත් එක්ක කනෙක්ට් කරා ඊට පස්සේ මැතමැටික්ස් ෆෝ ෆයිනෑන්ස් මේ කෑෂ් ෆ්ලෝස් වල හැම ප්‍රසන්ට් ලිව් ගන්න ඒවා ඇනුවිටි වගේ දේවල් ඒව ඕන වෙනවා මෙන්න මේ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් ඩිසිෂන්ස් වලට රයිට් ඩිසිෂන් මේකින් වලදී අපි කතා කරන කැපිටල් ඉන්වෙස්ට්මන්ට් ඩිසිෂන්ස් වලට ඒවා කැල්කියුලේට් කරද්දී ඕන වෙනවා මෙන්න මේ මැතමැටික්ස් ෆෝ ෆයිනෑන්ස් කියන එක ගොඩක් ඔය කෑෂ් ෆ්ලෝ සම්බන්ධ දේවල් ප්‍රසන්ට් වැලිව් ගන්න ඒවා ටයිම් වැලිව් ඔෆ් මනි සම්බන්ධ වෙන දේවල් අදාළ වෙන්නේ අන්න ඒකට හරිද රයිට් එතකොට ඔයගොල්ලෝ පේනවාද මෙන්න මැත්ස් පාර්ට් එකයි ස්ටැට් පාර්ට් එකයි සම්පූර්ණයෙන්ම උදව් වෙනවා මෙන්න මේ ඩිසිෂන් මේකින් එකටයි ප්ලෑනින් ඇන්ඩ් කන්ට්‍රෝලින් එකටයි ඒකේ තියෙන සමහර මේ ලෙසන්ස් වල කැල්කියුලේෂන්ස් වලට මෙන්න මේ මේව උදව් වෙනවා හරිද එතකොට ඔහොම තමයි මැනේජ්මන්ට් අකවුන්ටින් කියන එක මැනේජ්මන්ට් අකවුන්ටින් කියන එක හැදලා තියෙන්නේ රයිට් මේ මැතමැටික්ස් ෆෝ ෆයිනෑන්ස් කියන එක ඕන වෙනවා capital investment world, right capital investment decisions world
එතකොට ඔය ටික තමයි මැනේජ්මන්ට් කවුන්ටින් වල ස්කෝප් එක. දැන් තව එකක් තමයි මම මෙතෙන්දී ඔයගොල්ලන්ට කිව්වා ෆයිනෑන්ෂියල් කවුන්ටින් වල. දැන් අර අපි රෙවෙනියු ගණිද්දී ප්‍රයිස් ඉන්ටු නම්බර් ඔෆ් යුනිට්ස් ඊක්වල් රෙවෙනියු, රයිට්? මිලෙන් වැඩි කරනවා නම්බර් ඔෆ් යුනිට්ස් සෙල් කරපු යුනිට්ස් ගන්න, රයිට්? එතකොට රෙවෙනියු වෙනවා. එතකොට මේ ප්‍රයිස් එක අපි කැල්කියුලේට් කරේ මැනේජ්මන්ට් අකවුන්ටින් යූස් කරලානේ. කොස්ටින් වලින් කොස්ට් එක කැල්කියුලේට් කරලා ප්‍රොෆිට් මාර්ජින් එක තිබ්බා. එතකොට ප්‍රයිස් එක ආවා. අන්න එතකොට ෆයිනෑන්ෂියල් අකවුන්ටින් වලට ඉන්පුට් එකක් විදිහටත් මැනේජ්මන්ට් අකවුන්ට් පාවිච්චි වෙනවා, රයිට්? අපි ඒක මෙතනදී කතා කරා. මෙන්න මෙතනදී, රයිට්? මේකදී. ඊට අමතරව දැන් බලන්න මෙන්න මේ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් ඩිසිෂන්ස් වලදී හැම අපි යූස් කරනවා සමහර ෆයිනෑන්ෂියල් අකවුන්ටින් වලදී එන අවුට්පුට් පාවිච්චි වෙනවා. ඊළඟට ගත්තොත් බජටින් වලදී, හරිද? දැන් අනාගතය අපි ප්‍රෙඩිට් කරද්දී අපිට අතීතයේ තොරතුරුත් අදාළ වෙනවා. ඒතර ඒව පාවිච්චි කළාද අපි ඉස්සරහට කොච්චර සේල්ස් වෙයිද, කොච්චර කොස්ට් එකක් වෙයිද ඒව ඩිසයිඩ් කරන්නේ. එතකොට අපිට අර ෆයිනෑන්ෂියල් අකවුන්ටින් වල තියෙන පාස්ට් ইনফরমේෂන්ස් ටිකත් අපිට ඕන වෙනවා, හරි? ඒතර අන්න ඒ නිසා අපි කියනවා මැනේජ්මන්ට් අකවුන්ටින් කියන එක ෆයිනෑන්ෂියල් අකවුන්ටින් වල output use කරන සමහර වෙලාවට, right? ඒ නිසා අපිට මෙහෙම දාන්නත් පුළුවන්. financial accounting management accounting වල output පාවිච්චි කරනවා. ඒ වගේම තමයි management accounting පාවිච්චි කරනවා financial accounting වල මැනේජ්මන්ට් අකවුන්ටින් පාවිච්චි කරනවා ෆයිනෑන්ෂියල් අකවුන්ටින් වල අවුට්පුට්, රයිට්? රයිට්. එතකොට ඒක ෆයිනෑන්ෂියල් අකවුන්ටින් වල ඉස්සරහිනුත් පෙන්වන්න පුළුවන්, පිටිපස්සෙත් පෙන්වන්න පුළුවන් අපිට, හරිද? තේරුණා නේද ඒක? රයිට්. එතකොට අපි ওই විදිහට අපි ඔන්න මැනේජ්මන්ට් අකවුන්ටින් වල ස්කෝප් එක සම්පූර්ණයෙන්ම කතා කරා. අපිට ඊට පස්සේ පුළුවන් මේවා එක එක ලෙසස් ඔක්කොම ඇති වුණත් ඔක්කොම නොවුණත් අපිට අපි ප්‍රධාන වශයෙන් එක්සෑම් එකට අදාළ වෙන ફોકસ කරලා ලෙසන්ස් කීපයක් කරමු. තව එකක් තමයි මම කියන්න ඕන, මෙන්න මේ ස්ටැට් ඇන් මැත්ස් පාර්ට් එක ජපුරේ සෙකන්ඩ් ඉයර් ෆස්ට් සෙම් මැනේජ්මන්ට් අකවුන්ටින් සබ්ජෙක්ට් එක යටතේ කතා කරන්නේ නැහැ ලොකුවට. මෙන්න මේ පාට් එක ස්ටැට් ඇන් මැත්ස්, අනිත් ටික තියෙනවා. මේව ලොකුවට පාවිච්චි වෙන්නේ නැහැ, ඒ නිසා ඔයගොල්ලෝ වරි වෙන්න ඕනේ ගැන ලොකුවට. බට් මම සබ්ජෙක්ට් එකේ ස්කෝප් එක පෙන්වන්න ඕන හින්දා මේකත් පොඩක් පෙන්වුවා. මීට අමතරව තව දේවලුත් තියෙනවා. මේ තමයි බේසික්ස් එක. මේ තමයි බේසික්ස්, රයිට්? මීට අමතරව තව දේවල් තියෙනවා මැනේජ්මන්ට් අකවුන්ටින් වල. මේ ටික තමයි බේසික්ස් ටික. මම මේ ಐඩියා එක ගන්න ඕන හින්දා මම මේක මෙහෙම පෙන්නුවා, රයිට්? අපිට පුළුවන් මේව ඊට පස්සේ එක එක කතා කරන්න. හරි, අපි එහෙනම් අදට මේ වීඩියෝ එක ඉතින් ඉවර කරමු. අපිට පස්සේ ඉදිරි ලෙසන්ස් අපි කතා කරමු, රයිට්? Thank you so much, හැමෝටම.